තේරෙනවද? වෙන කාටවත් නෙමෙයි. ඔයාගේ අකුසල් සංස්කාරයන් තමයි ඔබ ඇඟිලි දික් කරන්නේ. තේරෙනවද? ඒක දැන් ඔබට බෙහෙත් අරගෙන දැන් ඔබට සුව වෙනවා නේද? ඒ සුව වෙද්දී ඔබට සැප වේදනාවක් ඇති වෙනවනේ. ඒ සැප වේදනාවට ඇඟිලි දික් කරන්න ඕනේ හොරිවල වේද මහත්යර නෙමෙයි. තේරෙනවද? ඔබේ අතීත කුසල් සංස්කාරයන්. තේරෙනවද? ඒ කුසල් සංස්කාරය නිසා තමයි මේ දෙද මාත්‍ය මුණ ගැහිලා ඔබට සැප වේදනාවක් විඳින්න ආවේ ඈ. එහෙනම් මේ දුක් වේදනාව සැප වේදනාව දෙකටම අයිතිකාරය පටිච්චසම්පන්න ඕකම. තේරෙනවද? එනිසා දරුවෝ ඔක ඔබම සංසාරයේ මනුස්ස හිංසනයේට නැත්නම් සත්ව හිංසනයේට අදාළ කරගත්තා වූ අකුසලයක්. තේරෙනවද? ඉතින් මේ සත්ව හිංසනයේ මනුස්ස හිංසනයේ කියන කාරණේ වැටෙන්නේ කොතෙන්ද? ධාරෂ්ඨාංගික මාර්ගයේ. හතරවෙනි මාර්ග අංගය. සම්මා කම්මන්තය. තේරෙනවද? සම්මා කම්මන්තයන් ඔබ දුර්වල කරලා තියෙනවා. සම්මා කම්මන්ත දුර්වලුනේ ඇයි? සම්මා වාචා දුර්වලලා තියෙනවා. සම්මා වාචා දුර්වලුනේ ඇයි එදා? සම්මා මේ සංකප්ප දුර්වල ඔබ කේන්ති අරන් තියෙනවා. තේන්න? කේන්ති අරගෙන වචනේ අසංවර කරගෙන ඔබ කළා වූ සත්ව හිංසාවක ඵලයක් තමයි ධර්මානුකූලව ওই தත්ය. තේන්න? ඉතින් මේ සියල්ලුනේ ඇයි සම්මා දිට්ඨිය අර්ථයන් ධර්ම කර්මවල විශ්වාසය දුර්වලයි. මම මේ සත්ව හිංසාව කළොත් මට සංසාරී මෙවැනි හිංසාවක් වෙයි කියලා ඔබ එදා හිතලා නැහැ. තේන්නද? ඒතකොට මොකද්ද මේ සම්මාදිට්ඨිය දුර්වලයි. තේන්නද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව ඔබ ඉවර හිතලා නැහැ. එහෙම උනේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසා. තේන්නද? දැන් පුතේ වෙච්ච දේ වෙලා ඉවරයි. තේන්නද? දැන් ඒ වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් අකුසලේ විපාක දෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අකුසලයට කවදාකවත් යට වෙන්න එපාගේ. තේන්නා? එනිසා ඔබ අකුසලයට යට වෙන්න ඕනේ නැහැ. තේන්නා? එනිසා හැම වෙලාවම කළ යුතු අයිද ප්‍රතිකාර ධර්මයන් කරන්න අකුසලය කුසලයෙන් යට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේන්නා? කුසලය කියන්නේ මොකද්ද? අලෝභ, ආද්වේෂ, අමෝහ කියන ධර්මයන්. තේන්නා? එනිසා හැම වෙලාවම මේ අලෝභ, ආද්වේෂ, අමෝහයන් තුල අලෝභ සිතක් ඇති කරගන්න. අලෝභ සිතක් කියන්නේ මොකද්ද? මේ රූපය කෙරෙහි ලෝභ සිත ඇති කරගන්න එපා. තේන්නා? මේ රූපේ ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් රූපයක් කියලා නිරුදුරු දකින්න. තේන්නාද? මේක අපිට කවදාකවත් සුව කරන්නේ බෑ. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය කවදාකවත් විරෝධී කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. තේන්නාද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපකාය කවදාකවත් විරෝධී කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අවුරුදු 170ක් නිරෝගී සම්පත් විඳ බක්කුල මහරහතන් වහන්සේ අවසාන මොහොතේ අවුරුදු 160 පිරිනිවි ගියා. තේනවා? එනිසා හැම වෙලාවම රූපය කෙරෙහි විදර්ශනාවෙන් දකින්න. තේනවා? ඒ ජාති ජරා ව්‍යාධි මරණ රූපෙට පොදුයි කියන කාරණේ දකින්න. රූපය නිත්‍යයි, නිරෝගී භාවය නිත්‍යයි. රූපය තුල මම ඉන්නවා, මා තුල රූපය තිනවා, රූපය මේ විදිහට පවතින ඕනේ, රූපය මට ඕන ආකාරයට පවතින ඕනේ. එහෙම දැන් මාත් එහෙම හිතන්නේ නේද? තේනවා? මේක නිරෝගී වෙන්න ඕනේ. මේක මට අවශ්‍ය විදියට නිරෝගී වෙන්න ඕනේ. මේක මට අවශ්‍ය විදියට මේ පාලනය වෙන්න ඕනේ. මේක මට අවශ්‍ය විදියට ඒක නැවෙන්න ඕනේ, මෙහෙට නැවෙන්න ඕනේ. ඒක පුතේ හැමතැනදීම සකස් වෙන්නේ මොකද්ද? ලෝභ සිත. තේනවා? රූපය කෙරෙහි ලෝභ සිත, රූපය කෙරෙහි සක්කාය විද්‍ය. එතකොට මේ ලෝභ සිතෙන් බැහැර වෙන්න. ඒක තමයි එක පළවෙනි කුසලයේ වැඩිම මාර්ගය. තේනවා? එතකොට මේ ලෝභ සිත ඇති කරගනද්දී ඊට අදාළව අපිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ජාති ආරා ව්‍යාධි වල මේ රූපේ යටයි. එනිසා ඔබ මේක මේ විදියට නිවැරදි වේවා කියලා හිතද්දී ඒක නිවැරදි වෙන නොවනකොට මොකද වෙන්නේ? ඊළඟට සකස් වෙන්නේ ද්වේෂය. තේන්න? කේන්ති. ඉතින් ඔබ කායිකද කේන්ති ගන්නෙ? ඔබේ පටිච්ච සමුප්පන්න අකුසල් එක. තේන්න? ඒ සනීරේ තුරුම ලෝභ සිත, ද්වේෂ සිත එතන සකස් වෙනවා. මේ ලෝභ සිත, ද්වේෂ සිත තුර සකස් වෙන්නේ ඇයි? මෝහය නිසා. තේන්න? සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණය ඔබ දකින්නේ නැහැ. තේන්න? එනිසා සියලු සංස්කාරයෝ අනිත්‍ය නම් පුතේ නිරේතුරුම ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මේ විපාක දෙන සංස්කාරය. නමුත් මේ සංස්කාරයත් අනිත්‍ය වූ සංස්කාරයක් කියන තැන ඉඳලා ඔබ නිරේතුරුම ඔබේ සැපයට අදාළ කුසල් ධර්මයන් තුල ශක්තිමත් වෙනවා. තේන්න? ධර්මානුකූලව ඔබයි කරන් තියෙන පුතේ ඈ. හරිද? ලෝකයේ ස්තෝයින්තර ඕනෑමට වැඩිය රූපය කෙරෙහි නිත්‍ය සංඥා සංඥාව ගන්න බැහැ. හොඳද? හැම වෙලාවම සුවපත් වේවා කියන විශ්වාසයෙන් වෛද්‍ය ප්‍රතිකාරක ධර්මයන් කරන්න. සුවපත් වීම ප්‍රමාද වෙන්නේ දොස්තර මහත්තයාගේ වර්ධින් නෙමෙයි ඈ. හරිද? ඔබේ වර්ධිනුත් නෙමෙයි. තේන්නාද? ඔබ පාටිච්ච සම්පන්න කළා වූ අකුසල් වල වර්ධින්. තේන්නාද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනට අදාළව ශ්‍රේෂ්ඨම පින ශ්‍රේෂ්ඨම කුසලය කියන්නේ මෛත්‍රිය කියලා. තේන්නාද? එනිසා ඔබට කායික වේදනාවක් දැනෙන වෙලාවට, කයේ දුකක් දැනෙන වෙලාවට,
සූපත් වේවා කියලා හිතන්නේ. හරිද? ඔබ හිතනොත් දැන් මගේ කය ඉදිරියට නැවෙනවා කියලා. ඔබ දැන් මොකද කරන්නේ? විතර කැටි කර ගන්නවනේ. බය වෙනවා, ගැටෙනවා, දෙයනේ මට මොකක්ද වෙන්නේ? මාව කුඩු වෙයිද නේද? ඊට පස්සේ එහෙම හිතන්න එපා. ඒ සිතුවිල්ල ඇති වෙනකොටම සූපත් වේවා කියලා හිතන්න. තේරෙනවද? මට දැන් කොහොමද වේදනාවක් ඇති වෙනවා කියලා හිතුව ගමන් සූපත් වේවා කියලා හිතන්න. තේරෙනවද? මගේ දැන් ළඩේ කවදාද හොඳ වෙන්නේ කියලා හිතුන ගමන් සූපත් වේවා කියලා එහෙම හිතද්දී ඔබට ආනිසංස 11ක් එකතු වෙනවා. තේරෙනවද? දැන් ඔබ මේ පිළිකරත් එක පීඩා කරනවා. ඔය පිළිකරත් ආශිර්වාදයෙන් සතුටු බව ලැබේ. හතරයි. ඔබ දැන් සිල් සමාදන් වුණා. ඔබට ආනිසංස 5ක් ලැබේ. හරිද? නම් සූපත් වේවා කියලා කිව්වෙන් ඔබට ආනිසංස 11ක්. තේරෙනවද? ඒ ආනිසංස 11 තමයි මාත්‍රිය උනේ ලෝකප්‍රියදීන ශේෂ්ඨම කින ශේෂ්ඨම කුසලයේ බවට පත් වෙන. තේරෙනවද? එනිසා ඔබ හැම වෙලාවෙම ඔබට තියෙන බෙහෙත් ගන්න ඒ හොර විල වෙද මාත්‍යා ඔබට ඉන්න දක්ෂ වෙද මාත්‍යෙන්නේ ඒ වෙද මාත්‍යාගෙන් බෙහෙත් අරගන්න අරගන්න ගම මෛත්‍රිය කියන බෙහෙත ජීවිතේට එකතු කරගන්න. තේරෙනවද? සිල්පද පා සමාදන් වෙලා මෛත්‍රිය කියන බෙහෙත ජීවිතේට එකතු කරගන්න. එකතු කරගන්න පුතේ සංස්කාරයන්ට අදාළව ජීවිතේ දකින්න. තේරෙනවද? අපි කරගත්ත අවුලයක් උනේ මේක අකුසලයක්. ඒ නිසා මම කුසලෙන්ම මේක යටපත් කරනවා කියලා කුසලයේ කෙරෙහි විශ්වාසය තියන්න. තේරෙනවද? කුසලයේ කෙරෙහි විශ්වාසය තියන්න. මොකද රෝගයක් අපි යටපත් කරන්න ඕනේ බෙහෙත් වලින් සහ කුසලයෙන් පිළිම් පමණක් නෙවෙයි. තේරෙනවද? මොකද අතීත අකුසලයක්. ඒ නිසා ඔබ ඕනෑමට වැඩිය ගැටුනායි කියන කාරණේ ලෙඩේ හොද වෙලා නැහැ නේද? දැන් අපි ඕක ගැන ගැටුණොත්, ඕක ගැන හිත හිතා දුක් වුණොත්, ඒ නිසා පුතේ ඕක තවත් කායික රෝගී තත්ත්වයන් බවට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? කොන්දේ අමාරුට ආමතරව ප්‍රෙෂර් එක ඇවිල්ලා ඒ නිසා දිය වැඩි පැත්තට ගිහිල්ලා නැති දෙයක් ගොඩක් ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? නමුත් අකුසල් බලවත් නම් පිටිපස්සේ ඔබට එහෙම හිතන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබට තව තව විතර්ක ඇති කරගෙන හිත හිත ඕ ආයිම පපු අමාරු බවට පත් කරගෙන මානසික රෝග බවට පත් කරගෙන ප්‍රෙෂර් එක වැඩි කරගෙන ඒ පැත්තට තමයි යන්නේ. එසේ ඒ පැත්තට යන්න දෙන්න එපා. තේරෙනවද? ඒ නිසා අකුසලයක් විපාක දෙනකොට Taman තේරුම් ගන්න ඕනේ තව ඉදිරියේදී අකුසල විපාකෙට එන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙනවා. හරිද? වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙනවා කියන්නේ නිරයතුරුවම සීලය සිල්පද පහෙන් ගාම සමාදන් වෙලා තෙරුවන් කෙරේ සද්ධාව තුල ඉඳගෙන මෛත්‍රිය වඩන්න පුළුවන් අවස්ථාවක මාත්‍යෝ දන්පැන් පූජා කරන්න. මොකද එතනින් තමයි ආවිෂ වර්ණයේ සැපේ බලේ ලැබෙන්නේ. හරිද? හරිනේ? දැන් මට පිටි ඔය සම්බන්ධ වෙන කියන්න දෙයක් නෑ දරුවේ. හරි. නිසා කලබල වෙන්නේ නැතුව අපි කරපු දේ අපි කරපු දේ අපිම නැති කර ගන්නවායි කියලා හැම වෙලාවම රූපය කියලා උඩ දැන් පේනවා. රූපය කියන්නේ දුක කියලා නේද? රූපය කියලා දුකක් නම් ඔබ රූපය කියලා දුෂ්ණාවෙන් බැහැර වෙන්න. තේරෙනවද? රූපය කියන්නේ දුකක් නම් නැවත මට රූපයක් එපා කියන තැනට එන්න. එහෙම එන්න නම් මොකද ක්‍රීට් කරන්න ඕන? රූපය කියලා කියන දුෂ්ණාව අතහරින්න. තේරෙනවද? අතහැරලා බෙහෙත් කරන්න. හරිද? මේ අතහැරලා බෙහෙත් කරන්නේ ඒක තමයි මහත්ව නිරෝගී භාවයට තියෙන මාර්ගය. අතහැරිය කියලා නිරෝගී නොවෙන්නේ නැහැ. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරලා කලින් බෙහෙත් කරන්න. එතකොට ඔබට ගැටීම ඇති වෙන්නේ නැහැ. උපේක්ෂාවට ජීවිතය යනවා. තේරෙනවද? මම කරපු දේක් මේ ලබන්නේ. තේරෙනවද? මම කුසලයේ තුලින් මම මේක නිවැරදි කරනවා කියන තැන තමයි උපේක්ෂාව තියෙන්නේ නැත නේ. හරි නේද? හරි ඔකේ ඒකමස. අයියේ මා අකුසල සංස්කාර තේනද? ඒ අකුසලයක් විපාකට එද්දී තව තව අපිට තේරෙන්න ගන්න ඕනේ පිටිපස්සේ තව අකුසල එනවා කියලා. තේන්නේ? දැන් තාත්තක් නැති වුණා, තාසනී පෙතුණා. දැන් ඕක මෙයා වෙලා ඉදිරියේදී මෙයාටත් පපු යමාරු වෙන්න පුළුවන්. තේන්නේ? දැන් ඔය එහෙම එන්න තමයි ඔය අකුසල එන්නේ. හරිද? ඒ නිසා අකුසලයට ගැටෙන්න එපා. අපි කරගත්ත දෙයක් මේ. අපි කරගත්ත දෙයට ගැටෙන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම සතුටෙන් ඉඳලා මෛත්‍රියෙන් ඉඳලා බෙහෙත් කරගන්න. හරි? මෙයා කොහෙද වැඩ කරන්නේ? මම බෙහෙත් ගන්න ඉස්සෙල්ලා අසරිපෙට ඉස්සෙල්ලා මේ මම පාස්පෝට් කම්පැනි එක වැඩේ. ඔව්. මේ පයිසිකලේ යන්න ගමන් තමයි ඉස්සෙල්ලා මේ වැඩිලා මේක ආවේ. හරි. දැන් තාත්තා කොහෙද වැඩ කරන්නේ? තාත්තා මේෂන් ගන්න. දැන් ඒතුළු කවුද ඉන්නේ වෙන ගෙදර? නංගී. දැන් ඔයගොල්ලන්ගේ ආදායම? එයා පාස් කරලා කේක්. කවුද කරන්නේ? නංගී. ආ දුව. මෙයා මේ නංගී. මෙයාට මුකුත් කරන්න දැන් බෑනේ. හරි දෙලෙන් පරිස්සමෙන් පරි මේවා කරගන්න මේ ඔබ හිතලෙඩ කරගන්න එපා. හිතලෙඩ කරගත්තොත් අසනීපේ ප්‍රමාද වෙයි ඈ. ඉස්සෝ වෙන ප්‍රමාද වෙයි ඈ. ඊයේ පෙරේදා මට අසනීපේ ලැබිය අඳුරනේ. ඒකට ගොඩාක් බය වුණා ඉතින්. ආ ඒක තමයි ඉතින් ඔය කියන්නේ බය. ඔව්. නෑ ඉතින් දැන් ඕවගෙන හිතුවාම ඔබ දැන් ඕනෑට වැඩිය දෙමාපිය බය කරන්න එපා ඈ. අම්මා බය කරන්න යන්න එපා. වේදනාවක් ඔබට තිබ්බත් ඔබට සිද්ධ වෙනවා දරාගෙන ඉන්න ඈ. ඔය තේරෙනවද? ඔය දැන් ඔබ හරි සංවේදී ඔබ දැන් ඔබ හිතන්නේ මේක මේ නිත්‍යයි කියලා. දැන් පුතේ අපි කරපු අකුසල් වල. දැන් අපි ඉපදිලා ඉවරයිනේ.
ඉපදුන තැනින්දන් තමයි විපාකෙන්නේ. තේරෙනවද? ඔබ ඉපදින පෞල් පසුබිම තුලේ අවසාන චුසිතරල ඔබ දැන් ප්‍රතිසන්දිය ලැබුවා. දැන් ඉතින් ආශ්චර්යයක් බලාපොරොත්තු වෙන්න බැහැ. තේරෙනවද? නමුත් ලැබුණ දේ දැන් ඉවත්ති කරගන්නයි ඕනේ. හරි? ඒ නිසා මේ ඔබ දෙමාපිය බය කරන්න යන්න එපා. ඔබේ වේදනාව කියලා අරවම යන කියලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රෙෂර් වැඩි වෙනවනේ. ඒ නිසා ඔබට වේදනාවක් තියෙනවා නම් ඔබට මේ 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 හොඳ වීම ප්‍රමාද නම් ඔබ දරා ගන්න දක්ෂ වෙන්න ඕනේ. තේන්න. එහෙම නැත්නම් අකුසල් තව බරපතල අකුසල් කරව ඔබ වරන් යනවා ඈ. දෙවන් සන්නයි. දෙවන් සරේ අහතු මොකද කර කියලා දැනගන්න බැරි වුණා. ඔව් දෙවන් සන්නයි සුපර් දෙවන් දීර්ඝ ඇසෙන් සේවන්ත රෝසෙන් දැමන ඔබ දවුරා පින්නේ.